ඔහු මොනරාගල පොලිස් කොට්ටාසයට අයත් පොලිසියක ස්ථානාධිපතිවරයෙකි. වසර කිහිපයක සිට එම දුරේ ඔහු කටයුතු කරයි. නීති අකුරට සිදු කළත් සමහර කාන්තාවන් ඉදිරියේ මොහු නීතිය දෙකට නවයි. ප්‍රදේශයේ කාතරත් ඒ ප්‍රසිද්ධ රහසකි. නයෝමි පබසරා එම පොලිස් බල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. සුන්දර යුවතියකි. විවාහක ඇය තම සැමියා සමග ඔහුට අයිති නිවසක වාසය කරයි. ඔහු තම බිරිඳට දැඩි ආදරයක් දැක්වූයේය. දිනක් එක්තරා ස්ථානයකදී ඉහත සඳහන් කළ ස්ථානාධිපතිවරයාට පබසරා හඳුනා ගැනීමට හැකි වූයේය. ස්ත්‍රීන්ට කැමැත්තක් දැක්වූ එම ස්ථානාධිපතිවරයා එදින ඇය සමග ලොකු මිත්‍රකමක් ගොඩනගා ගත්තේය. තම පොලිස් වසමේ ඉහළ නිලධාරියා බැවින් ඇයද ඔහුට කැමැත්තක් දැක්වූවාය. අවසානයේ දෙදෙනා වෙන්ව ගියේ තම ජංගම දුරකථන අංකද හුවමාරු කරගනිමින්ය. පසුදිනම ස්ථානාධිපතිවරයා තම පොලිස් වසමේ ජීවත්වන ඇය ගැන විපරම්ද කර බැලුවේය. එහිදී ඔහුට දැනගන්නට ලැබුණේ ඇය පවුල් ජීවිතයක් ගත කරන බවයි. එහෙත් ඇයගේ ලස්සනට ස්ථානාධිපතිවරයා වශී විය. කෙලෙස ඔහු ඇය සමඟ අනියම් සම්බන්ධතාවයක් ගොඩනගා ගත යුතුයයි ඔහු සිතුවේය. ඒ අනුව ඇයට දුරකථන ඇමතුමක් ලබාගෙන මෙලෙස පැවසුවේය. හෙලෝ නයෝමි පබසරා නේද? ඔව් කතා කරනවා. අඳුරගන්න බැරිද? ඇයි බැරි, මේ අපේ OIC මහත්තයනේ. ආ එහෙනම් මාව මතකයි. ඇයි සර්ල වගේ අයව අමතක වෙන්නේ? මතක තියාගෙන ඉන්න එක හොඳයි. හැබැයි මම එකක් කියන්නම්. ඒ මොකද්ද සර්? ආයෝයා මට කවදාවත් සර් කියන්න එපා. ඒ මොකද එහෙම හොඳ නැහැනේ සර්. ඔය ආයි කියනවා. මට සර් කියන්න ඕන තරම් කට්ටි ඉන්නවා. ඔයා මට අයියා කියලා කතා කරන්න. එහෙම හොඳද? හොඳ නිසානේ කිව්වේ. ඒක නෙවෙයි, මම ඔයාගේ නමේ පබසරා කියන කෑල්ලට ආසයි. ඇත්තටමද ඔය කියන්නේ? ඔව් ඇයි අහන්නේ? මමත් ආසයි ඒ නමට. ඒත් කවුරුත් මට ඒ නම කියලා කතා කරන්නේ නැහැ. එහෙනම් මම අද ඉඳන් ඔයාට පබසරා කියලා කියන්නම්. කමක් නැහැ නේද? ප්‍රශ්නයක් නැහැ. ඒක නෙවෙයි, මගෙන් මොනවා හරි වෙන්න ඕන නම් කියන්න. ඔයා වෙනුවෙන් මම ඕන උදව්වක් කරනවා. එහෙමද? ඒකනම් ලොකු දෙයක්. එතනින් නොනැවතුණු දෙදෙනා තව තවත් තොරතුරු හුවමාරු කරගත. ඒ අතර පොලිස් ස්ථානාධිපතිවරයා සාමි පුරුෂයා පිළිබඳ තොරතුරු ඇයගෙන් විමසුවේය. දින කිහිපයක් එලෙස ගත විය. විවේක ලද සෑම මොහොතකම දෙදෙනා දුරකථනයෙන් තම පෞද්ගලික තොරතුරු පවා හුවමාරු කරගත් අය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ පොලිස් ස්ථානාධිපතිවරයාගේ අනියම් බිරිඳ බවට පවසරා පත්වීමයි. එතැන් සිට ලද සෑම් මොහොතකම දෙදෙනා හොර රහසේ මුණ ගැසුණහ. එලෙස මුණ ගැසුණු අවස්ථාවලදී පොලිස් ස්ථානාධිපතිවරයා තම කාමාශාවන් ඇයගෙන් සංසිඳුවා ගත්තේය. වැඩිකල් නොගොස්ම ප්‍රදේශවාසියුද මෙම අනියම් සම්බන්ධතාවය ගැන දැනගත්තහ. දිනක් එක්තරා පුද්ගලයෙකු පබසරාගේ අනියම් සම්බන්ධතාවය ගැන ඇයගේ ස්වාමි පුරුෂයාට පැවසුවේය. පාලමුව ඔහු ඒ විශ්වාස කළේන්ට. එහෙත් තම බිරිඳ ගැන යම් සැකයක් ඔහුට දැතිව තිබුණේ එම නිසා ඔහු මේ ගැන හොර රහසේ සොයා බැලුවේය. එහිදී ඔහුට දැනගන්නට ලැබුණේ එහි සත්‍යයක් ඇති බවයි. බිරිඳගෙන් ඒ ගැන නොසා ඔහු කල්පනා කළේ කෙලෙස ඔහු මෙම අනියම් සම්බන්ධතාවය සාක්ෂි සහිතව සොයා ගැනීමටයි. ඒ අනුව දිනක් ඔහු තම බිරිඳට මෙලෙස පැවසුවේය. හෙට හවස මම ගමනක් යනවා. ගෙදර එන්න වෙන්නේ නැහැ. අනිත් තමයි එන්න වෙන්නේ. ඔයා පරිස්සමින් ඉන්න. පසුදින උදාවිය හවස යාමේ පබසරාට සමුදුන් ඔහු නිවසින් පිටත් විය. ඔහු නිවසින් පිට වූ පසු ඇය පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබාගෙන මෙලෙස පැවසුවාය. අද අපි එක්කෙනා ගමනක් ගියා. එන්නේ හෙට. නියමයිනේ. ඇයි නියම? ඔයා ළඟට වෙලා නිදහස ඉන්න පුළුවන්නේ. ආ ඇත්තද? ඒක නෙවි, මම කෑමකටත් එක්ක ගෙදරට එනවා. එන්න එන්න, මමත් බලාගෙන ඉන්නවා. රාත්‍රී 10ට පමණ පොලිස් ස්ථානාධිපතිවරයා යතුරුපැදියකින් පබසරාගේ නිවස වෙත පැමිණියේය. එලෙස පැමිණි ඔහු කෙලින්ම ඇය සමග ගියේ නිදන කාමරයටයි. ඉන්පසු දෙදෙනා අඹුසැමියන් ලෙස හැසිරුණහ. මේ සියල්ල දෙස ඇසගසාගෙන සිටි පබසරාගේ ස්වාමි පුරුෂයා එම මොහොතේම නිවසට පැමිණියේය. එලෙස පැමිණි ඔහු කෙලින්ම ගියේ නිදන කාමරයටයි. ඒ යන විටත් දෙදෙනා සිටියේ උපන් ඇඳුම පිටින්ය. ස්වාමි පුරුෂයා දුටු පබසරාටත් පොලිස් ස්ථානාධිපතිවරයාටත් උන් හිටි තැන් අමතක විය. ක්ෂණිකව ක්‍රියාත්මක වූ පොලිස් ස්ථානාධිපතිවරයා අතරහසු තම ඇඳුමට රැගෙන එම නිවසින් පලා ගියේය. ඔහු පසුපස පබසරාගේ සාම් පුරුෂයා ලුහුබැන්දේය. එහෙත් ඔහුට ස්ථානාධිපතිවරයා අල්ලා ගැනීමට නොහැකි විය.
හදිසියේ නිවසින් පැන ගිය ස්ථානාධිපතිවරයාට තම ජංගම දුරකථනය සහ පොලිස් නැමැති නම සඳහන් සුදු පැහැති ස්ථාවරණය ලබා ගැනීමට නොහැකි විය. ඉන්පසු යලි නිවසට පැමිණි පවසරාගේ ස්වාමි පුරුෂයා තම බිරිඳගේ සහ ස්ථානාධිපතිවරයාගේ ජංගම දුරකථන දෙක සහ පොලිස් නැමැති නම සඳහන් සුදු පැහැති ස්ථාවරණයද තමන් සන්තකයට ගත්තේය. පසු දිනෙම පුද්ගලයා මුනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණ තම බිරිඳ සමග එම පොලිස් ස්ථානාධිපතිවරයා ලිංගිකව හැසිරුණු බව පවසා පැමිණි ලක් දැමුවේය. එයට අමතරව තම නිවසේ තිබී පොලිස් ස්ථානාධිපතිවරයාගේ ජංගම දුරකථනය සහ පොලිස් නැමැති නම සඳහන් සුදු පැහැති ස්ථාවරණයද තමා සන්තකයේ ඇති බව පැවසුවේය. ඉන්පසු මෙම සිද්ධිය පිළිබඳ සම්පූර්ණ වර්තාවක් ලබා දෙන ලෙස මොනරාගල පොලිස් අධිකාරී සිසිර කුමාර මහතා මොනරාගල සහකාර පොලිස් අධිකාරී SP කේ ගල්ගේ මහතාට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව ඔහු මේ පිළිබඳව විමර්ශනයක් සිදු කරමින් සිටිනවා. රාජකාරිය පසෙක දමා නීති විරෝධී රාජකාරියකේ යෙදුණුම් පොලිස් ස්ථානාධිපතිවරයාට අවසානයේ සිදුවේ එවැනි අවාසනාවන්ත ඉරණමකි. වැරදි කාමසේවනයේ යෙදෙන අන් අයටද මෙය කදිම උදාහරණයකි.